ලංකාව ඇතුළත මේ දක්වාම පක්ෂ දෙකයි. එක පක්ෂයක් පාලනය කරනකොට අනිත් පක්ෂය ඔවුන්ව විවේචනය කරලා ඔවුන් බලයට එනවා. ඊට පස්සේ ආපහු ඒ අයගේ ක්‍රමවේදය විවේචනය ඉලක්ක කරමින් නැමත බලයට එනවා. මීට ඇරුණාම මීට වඩා වෙනස් දෙයක් වුණේ නැහැ. හැමදාම අපි පා කියන අය ඊළඟ ඡන්දෙදී ආපහු අපි ගන්නවා. මේක තමයි සාමාන්‍ය කතාව. ඉතින් මේ කතාව තුළ අද ජනතාවට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට අපි මොකද කරන්නේ. ඊළඟටත් ඒකම තමයි. කොහොමවත් ඉතින් මේකට විසඳුමක් නැහැ. නමුත් මම හිතනවා අපි බුද්ධිමත් මිනිස්සු හැටියට කටයුතු කිරීම තමයි ඉතාමත් වැදගත්. මනෝ පුබ්බංග මාධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේක තමයි මිනිස්යාට කියන්න තියෙන හොඳම දේ. සෑම ක්‍රියාවක්ම ඒ චේතනාවක් ඇති වෙන්නේ මනසින්. ඒ වගේම සෑම ක්‍රියාවකටම ඒ හැම දෙයකටම ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒ මනසයි. එමනම් හොඳ කරත් නරක කරත් මේ දෙකටම ඒ තමන්ගේ මනස තමයි. ඉතින් අපි තෝරගන්න ඕනේ අපේ ඒ හොඳ කරන්න පුළුවන් මනසට ලං වෙන්න පුළුවන් ක්‍රමය. එහෙම නැතුව තව කාගේ හරි දොසක් දැකලා ඒකට විවේචනය කරලා ඒ පිළිබඳව හැමතිස්සෙම තමන් හොඳයි කියලා හිතාගෙන අනිත් පුද්ගලයා පල්ලෙහාට දාන එක නෙමෙයි. අපේ රට වගේ ධර්ම දේශනා කරන රටක් තමන් හිතන්නේ තවත් නැතුව ඇති. අපේ රටේ මිනිස්සුන්ගේ මානසිකත්වය කොයි ආකාරයෙන්ද කියලා බලාගන්න පුළුවන් පාරට බැස්සාම. එක වාහනයක් අනිත් වාහනෙට ඉඩ දෙන්නේ නැහැ. මේ තමන්ට යන්නත් බෑ. හරහට එහා පැත්තේ පාරට යන්න පුළුවන්කම තියෙන මිනිහට යන්න ඉඩ දෙන්නේ නැත්තේ. ආත්මාර්ථකාමී මිනිසුන් බවට පත් වෙලා තියෙනවා. අපි දන්නවා මේ රට ස්වම්පෝෂිත වූ රටක් සහල් වලින් අපි මොනවද කරන්නේ? අපේ ගොවිය දුක් විඳිනවා. ඔවුන්ට ණය ගෙවා ගන්න බැරුව කෘමිනාශක බොනවා. අපි ඇමරිකන් පිටි ගෙනල්ලා ඇමරිකාවේ පාන් පිටි වලින් අපි පාන් හදාගෙන කාලා පිට රටේ ඉන්න ගොවියෙක්ව පෝසත් කරනවා. අපි ඊළඟට මොනවද කරන්නේ? අපේ මේ කිරි ගොවියෝ ඉන්න ඕන තරම් කිරි බොන්න පුළුවන්. අපි කිරි පිටි කරගෙන ඇවිල්ලා ආපහු පිටි වලට වතුර දාලා අපි ඒක බොනවා. ඉතින් මේ වගේ අමුතුම විදියට හිතන මිනිස්සු මේ ලංකාවේ ඉන්නේ. අපි කිරි පිටි බීපු ජාතියක් නෙමෙයි. අපි පාන් කාපු ජාතියක් නෙමෙයි. අපි අලබතල පලා වර්ග පළතුරු දහන්න හොඳට කාලා හොඳට වැඩ කරපු ජාතියක්. නමුත් අද හතර වටේම ලෙඩ. ඒ ලෙඩ වලට ගේන බෙහෙත් තුනත් නිකන් නාස්ති වෙලා මිලියන් ගණනින් එන බෙහෙත් කල්ලිකුත් වෙලා ගියයි. ඒක ඔය ප්‍රමිතියෙන් තොරයි වගේයි. ඔය වගේ නානා ප්‍රකාර විදියට ඒ වබලටත් අපිට අහන්න ලැබෙනවා. අපේ විද්වතුන් සේරම මේ රට හැරලා යනවා. අද වෙනකොට බොහෝ දෙනෙක්ට හිතෙනවා මේ රටින් ගියා නම් හොඳයි නේද කියලා. මං ගැන කිව්වොත් අද මට රඟපාන්න හිතෙන්නේ නැති තරමට මේ රටේ තියෙන නාට්‍ය කලාව චිත්‍රපට කලාව ඉතාමත් පල්ලෙහා මට්ටමකට වැටිලා. මං හිතනවා රජයක් වුණත් තේරුම් ගන්නේ නැහැ. රජය කිසිම රජයකට මම මේ කියන්නේ හැම රජයකටම තේරුනේ නැහැ. මේ කලාවෙන් කරන්න පුළුවන් සේවය ස්වාමින් වහන්සේ කෙනෙක් අගමැති කෙනෙක් දේශපාලඥයෙක් පැය ගණන් දවස් ගණන් සති ගණන් කියන දේවල් ගත්තොත් එක චිත්‍රපටයකින් පෑක එකමාරක චිත්‍රපටයෙන් හදවතටම වදින්න කතා කරපන්න පුළුවන් මාධ්‍යයක්. ඒව කවුරුත් ප්‍රයෝජනට ගන්නෑ. ඒ වගේම ජනතාවට දැනුවත් කරන්න යම් ඔවුන්ගේ අසහනය දුරු කරන්නට පුළුවන් තරම් මේ කලාවන් දියුණු කරන්නෑ. මොකද අද සාහිත්‍ය කියන දේ අපේ දරුවන්ගේ සිලබස් වලිනුත් අයින් වෙලා ගිහිල්ලා ඉවරයි. ඒකන කවුරුත් කතා කරන්නෑ. සාහිත්‍යයක් නැති රටක් කොහොමද පොතක් පතක් ලියන්නේ? අපිට වෙන්නේ හැමදාම පිටරට චිත්‍රපටියක් දිහා බලාගෙන මේ චිත්‍රපටියක් හදන්නේ. අලුත් සින්දුවක් ලියවෙනවද? හොඳ සින්දුවක්, නව කතාවක්, කෙටි කතාවක්, තිර රචනයක්. එහෙම රටක කොහෙද හොඳ කලාවක් ගොඩනගන්නේ? අපි හිතනවා සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා කියලා. කඩාගෙන වැටිලා ඉවරයි. දැන් මේ වෙච්ච සිද්ධි වලින් ඒක තවත් පල්ලෙහාට ගියා. අවුරුදු 18කින් විතර මම ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. බැරි කමකට නෙමෙයි, නැති කමට. මටත් පුළුවන් ගිහිල්ලා මං ඉගෙනගත්ත කලාව බොහොම තුට්ටු දෙකට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කළා ඒකේ රසය මිනිසුන්ට ඇති කළා. දැන් මේක තමයි කලාව කියලා ඔවුන්ට ඒ තුලින් තවත් වැරදි දර්ශනයක් ඉදිරිපත් කරන්න. ඒ කියන්නේ මේ කලාව අයිති අපිට නෙමෙයි, ජනතාවට. ජනතාවට අයිති කලාව මගේ ප්‍රයෝජන සඳහා මම පාවිච්චි කරන්නේ නැහැ හිතුමතේට. නමුත් අද කලාව ඇත්තටම බොහොම නිර්දේ ලෙසින් ඒක දූෂණය වෙනවා. දැන් අපි දැක්කා මෙතන මුස්ලිම් සිංහල දෙමළ ඒ පිරිස ඔක්කොම එකට හත්වැල් බැඳගෙන බිරිඳු ගායනාවක් කළා. මේ හැම දේ මේ කලාවට පුළුවන් මේ හැම ජාතියක් මේකට එකතු කරන්න මොහොතකට හරි. ඒ වගේම කලාව තුළින් පුළුවන් මිනිසුන්ට විශාල අවබෝධයක් ලබා දෙන්න. නමුත් මේ රටට අවශ්‍ය අද හැම දෙයකටම වඩා අවබෝධය ලබන්න පුළුවන් අධ්‍යාපනයක්. ඒ වගේම නිසියාකාරව ධර්මය උගන්වන පසුබිමක්. අද නායකයින් පවා බොහෝ වෙලාවට වැරදි ආදර්ශ දෙනවා. ශාස්ත්‍ර දේවාල එක එක දේවල් පස්සේ ගිහිල්ලා. ඉතින් මං හිතනවා ඊට වඩා අපි දාන ශීල භාවනා තුළින් ඒ අපේ අධ්‍යාත්මික ගුණය
වැඩි කරගන්නටත් අධ්‍යාපන ක්‍රමය තුළින් අපේ රටට අවශ්‍ය රැකියා ඒ වගේම ඒ වෘත්තීන් ගොඩනගන්නටත් මේ අපේ ජීවන රටාව දියුණු කරන අපේ ගොවියා දියුණු කරන අපේ නිෂ්පාදනය ගොඩනගන ආර්ථික ක්‍රමයක් හදා ගැනීම තුළින් මේ රටේ මේ සංහිඳියාවට තියෙන බාධක සේරම ඉවත් වෙලා යනවා. උතුරෙන් මිරිස්ද උතුරෙන් ලුණු දෙන්න ගත්තාම උතුරේ මිනිස්සු අපිට ඉතාමත් එකගතාවයක් පළ කරනවා. මේ අපේ පාරිභෝගිකයෝ ඉන්නේ දකුණේ. ඉතින් එතන අන්න ඒ ව්‍යාපාරය තුළින් ගොඩනගෙනවා, ඒ වාණිජත්වය තුළින් ගොඩනගන්න පුළුවන් ඒ සංහිඳියාව. මෙතන තියෙන්නේ ඇති නැති පරතරය තව තවත් ඇතිවීම තුලත්, ඒ වගේම මේ රටේ දේශපාලනික වශයෙන් කරන ඒ කියන්නේ බොහෝ නොගැලපෙන දේවල් නිසා මේ රට තවත් ව්‍යාකූල තත්ත්වයකට පත්වෙන එක. මං හිතනවා යුද්ධයකින් ත්‍රස්තවාදී කටයුත්තකින් මේ පහුගිය දවස්වල සිදුවෙච්ච අපි දන්න ආර්ථිකයට කොයිතරම් ප්‍රබල ප්‍රහාරයක් වුණාද, අදටත් බොහෝ ව්‍යවසායකයන් අන්ත අසරණ තත්ත්වයට පත්වලා ඒක මම හොඳටම දන්නවා. මිනිස්සු කණ්ඩ පවා බඩු ගන්නේ නැහැ, ණයට ගන්න මිනිස්සු සල්ලි ආපහු ගෙවන්නේ නැහැ. ඉතින් දේශපාලන වශයෙන් මම දකින්නේ තියෙන ලොකුම අඩුව තමයි එන නායකයෝ අලුත් පොරොන්දු දෙනවා, අලුත් බලාපොරොත්තු දෙනවා. මං හිතන්නේ මේ සියලු දෙනාම එකතු වෙලා මේ රටේ යුද්ධයෙන් මේ වගේ ව්‍යසනයකින් වෙච්ච දේ අවම කරන්න නම් මේ රටට හැම දෙනාම එකතු වෙලා කෙසේ හෝ ජාතික ප්‍රතිපත්තියක් මේ හැම දෙයකටම ගොඩනගා ගන්න ඕනේ. එහෙම ජාතික ප්‍රතිපත්තියක් නැති රටක එක් එක් රජයක් තම තමන්ගේ න්‍යාය පත්‍ර අරන් ඇවිල්ලා රට අවුරුදු 5ක් 6ක් ගෙනිහිල්ලා එතනින් එහාට තවත් කෙනෙක් ඒව ඔක්කොම අතහැරලා දාලා තවත් විදිහකට යනවා. ඉතින් මං හිතන්නේ මේ නියාමකවරුන් මේ හැම දෙයක්ම තේරුම් ගන්න. අත්තාහි අත්ත නෝ නාතෝ කෝහි නාතෝ පරෝසියා. තමන්ට තමන් කරගන්නවා මිසක් වෙන කිසිවෙක් තමන් වෙනුවෙන් කරන්නේ නැහැ. ඒ කියන්නේ තමන් යම්කිසි දුකක් ඇති වුණා නම් ඒ දුක තමන්මයි නැති කරගන්නේ. ඒ වගේම යම්කිසි අවබෝධයක් ලබන්න ඕන නම් ඒක මට දෙන්නත් බෑ. තමන්ම තමයි ඒ අවබෝධය ලබන්න ඕනේ. ඉතින් මේ සියලු කාරණා හිතට ගන්න අපේ අතරේ අපි කාටත් අපි ඔක්කොම එක වගේ මිනිස්සු එකම හැඟීම් දැනීම් තියෙන ආගමක් දර්ශනයක් වෙනස් වුණා කියලා අපි කාටවත් අයිති මිනිස්සුවත් කොයි හරි ජාතියකට සීමා වෙච්ච මිනිස්සුවත් නෙමෙයි අපි මනුෂ්‍ය වර්ගයාට ඒ මනුෂ්‍ය ජාතියට අයිති ඔක්කොම මිනිස්සු. අද මෙතන සිටින සෑම කෙනෙක්ම ආගමක් ලැබලා තින්නේ උපතින්මයි, හොයාගෙන ඇවිල්ලා නෙමෙයි. බැරි ලාකත් ඒ ළමයා අනාථ වුණා නම් ඒ අනාථ ළමයා ගෙනිච්ච නම් කවුරු හරි පවුලක ඒ ළමයාට ලැබෙන්නේ ඒ පවුලේ තියෙන ආගම. ඉතින් මේ නිසා මේ හැම දෙයක්ම එක්තරා විදිහක අපිම ගොඩාගත්ත සීමාවල්. අපි හැම විටම අපේ බුද්ධිය අවදි කරගමු. මම නම් සහරාන් ගැන කිසිම විදිහකට කේන්තියක් ගන්නෙ නෑ. මොකද වැඩක් නෑ. ඒ පුද්ගලයා වැරදි දෙයක් තේරුම් ගත්ත, තමන්ට තිබ්බ ආගම අන්තවාදයට හරවගත්ත, තව කෙනෙකුගේ ජීවිතය ගැන කිසිම වටිනාකමක් නොදැකු මේ සසරේ තවත් කාලයක් අපායක දුක් විඳින පුද්ගලෙක් බවට පත් වෙනවා. ඒක නිසා අපි මේ ජීවිතය තුළ මිනිස්යෙන් හැටියට අපි හොඳට ඉමු. අපි අනිකාට අපිට වගේම සලකමු. පුළුවන් තරම් අපේ මේ ජීවිතය තුළ සතුටින් ඉන්න උත්සාහ කරමු. කාරණා දෙකයි කියන්න තියෙන්නේ. මේ ජීවිතේ ජීවත් වෙනකොට තව කෙනෙකුට වේදනාවක් දුකක් ඇති වෙන දෙයක් කරන්න එපා. දෙවෙනි කාරණය, මේ ජීවිතය තුළ තමන්ටත් වේදනාවක් දුකක් ඇති වෙන කිසි දෙයක් කරන්න එපා. මේ දෙකට ගැළපෙන විදිහට කෙනෙකුට ජීවත් වෙන්න පුළුවන් නම් හරිම සරලයි. බොහෝ විට අපිට කලකිරීමකින් තොරව ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මං